හරි ළමයි අපි දැන් බලන්න යන්නේ විද්‍යුත් චුම්බකයක් හදාගන්න විදිය. ඒ කියන්නේ මම දැන් මේ අඟව තියනවා යකඩ ඇණයක් සහ යකඩ ඇණේ වටේ ඔතපු තඹ කම්බියක්. මෙහෙම යකඩ ඇණයක් අරගෙන ලෝහ හරයක් අපි ගන්න මේකට. මේ ලෝහ හරය වටේට තඹ කම්බි දඟරයක් ඔතලා අපි මේ ලෝහ හරය නැත්නම් මේ යකඩ ඇණය මුලින්ම නිකන් ලං කරලා බලමු. මෙන්න මේ මම මේසෙ දාලා තියනවා ඇමුණුම් කටු ටිකක් අපේ ස්ටෙප් කටු ටිකක් බලන්න ලං කරලා. හරි එහෙම ලං කරාට අපිට පේනවා මේ මේව ඇලෙන්නේ නැහැ. හරි මේ යකඩ ඇනේ ඇලෙන්නේ නැහැ. මම ඊට පස්සේ කරන්නේ මේ තඹ කම්බිය ඔතපු යකඩ ඇනේ මේ කම්බියේ දෙකලවරට බැටරියක් සම්බන්ධ කරනවා. හරි බැටරියක් සම්බන්ධ කරලා අපි මේකට ලං කළොත් හරි බැටරියක් සම්බන්ධ කරලා අපි මෙතෙන්ට ලං කළොත් එහෙම අපිට පැහැදිලිව පේනවා. අන්න එතකොට මේ එතකොට පැහැදිලිව පේනවා ඇමුණුම් කටු මේකට ඇලනවා. ඒ කියන්නේ විදුලිය සපයනකොට මේ යකඩ ඇණේ ඇවිල්ලා මේව ඇලනවා කියන්නේ මෙයාට මොකක් හම්බෙනවද? චුම්බක ගුණයක් හම්බෙනවා. අපි කියනවා විදුලිය ලබා දෙනකොට මෙයා චුම්බක ගුණයක් ලබා ගන්න හින්දා මේවට විද්‍යුත් චුම්බක කියලා. දැන් මේ අධ්‍යයනය කළේ කොහොමද විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කරගන්නේ කියන කාරණාව සහ මේක අපි විදුලි සපයීම නැවැත්වුවොත් එහෙම මේක නැවැත්වුවාම ඒ ආකර්ෂණ වුණු දේවල් ආපහු ගැලවිලා වැටෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඒ නිසා මේක විදුලි චුම්බකයක් වගේම චුම්බක ගුණය විදුලිය ලබා දෙනකන් විතරක් තියෙන නිසා අපි කියනවා මේකට తాවකාලික චුම්බකයක් කියලා. රයිට්. එහෙනම් අපි අධ්‍යයනය කළේ කොහොමද විදුලි චුම්බකයක් නැත්නම් తాවකාලික චුම්බකයක් නිර්මාණය කරගන්නේ කියලා.